ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ අපිට මේක කොහොමරි ලබා දෙන්න කියලා. තව දවස් 6ක් තමයි තියෙන්නේ අපිට. දවස් 6යි තියෙන්නේ අපිට මේ ගමන යන්න. වීසා විල්ල දැන් මාස 3ක් ඉක්ට්ටු වෙන්න යනවා. අපි මේ E8 වීසා එක වීසා කාණ්ඩය යටතේ කොරියාවට යන්න දැන් මාස 6ක් තිස්සේ සෑහෙන්න දුක් විඳිනවා. දැන් මෙතන මේ E9 එකේ අයත් මෙතන මේ ප්‍රශ්නයක් ඇති කරනවා. මොකද මේ මේ E8 එක නිසා E9 එකට බලපෑමක් ඇති වෙයි කියලා. මොකද E9 කෝට එක වෙනයි E8 කෝට එක වෙනයි. අපිට අවුරුදු 40න් පස්සේ කොරියාවට යන්න බෑ. E9 වීසා එක හරහා යන්න බෑ කොහොමත්. මේ එහෙනම් මේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ අපිට මේක කොහොමරි ලබා දෙන්න කියලා. තව දවස් 6ක් තමයි තියෙන්නේ අපිට. දවස් 6යි තියෙන්නේ අපිට මේ ගමන යන්න. වීසා විල්ල දැන් මාස 3ක් ඉක්ට් වෙන්න යනවා. යන්න තියෙන හැම තැනකටම ගිහිල්ලා තියෙන්නේ. මේ තවමත් අපිට නිසි විසඳුමක් ලැබුණ නෑ මේකට. ඉල්ලීම් කරලා තිනව සෑහෙන්න. අපි සෑහෙන්න අන්ත අසරණ වෙලා තියෙන්නේ. මොකද මේ රැකියාවක් කරගන්න නෑ. දීවර ශේත්‍රයේ අපිට මේ මාස 6ක් තමයි රස්සා කරන්න පුළුවන්. අනිත් මාස 6 අපි ගෙදර ඉන්නේ. ළමයි එක සෑහෙන්න දුකක් විඳිනවා. ජනාධිපතිතුමනි, ඔබතුමාගෙන් වැඳලා ඉල්ලන්නේ අපිට මේ මේ වීසෙකට මේ මේ දවස් 6 ඇතුළත යන්න ඉඩ සලස්වා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. මේ සෑහෙන අපහසුතාවයකට පත් වෙලා තියෙන අපේ ගෙවල් දොරවල් කන්නවත් නැති තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ මේ රස්සාවට යන්න විදියක් නැහැ. අපි එතෙන්ට යනවා, මෙතෙන්ට යනවා, ඉල්ලීම් කරනවා. හැමදාම දුක් විඳින එක තමයි වෙලා තියෙන්නේ. අපි ඔබතුමාගෙන් වැඳලා ඉල්ලන්නේ අපිට මේ ගමන කොහොම හරි යන්න ඉඩ සලස්වා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. දැන් කවුද යන්න දෙන්නේ නැත්තේ? විදේශ සේවායකට අපිට කීප දවසක් මෙන්න කිව්වා. එන්න කියලා එතෙන්ට ආවට පස්සේ යාළ අසනීප නිවාඩු දාලා ගිහින් ඉස්පිරිතාලවල ඇඩ්මිට් වෙලා අපි ආයෙ හරවල යවනවා. ඒවට සෑහෙන්න වියදමක් ගිහිල්ලා තිනවා අපිට. එනවා යනවා, එනවා යනවා. මොකද මේ මේ එතෙන්ට දැන් කීප දවසම එන්න කියලා ආයෙ එතෙන්ට ආවට පස්සේ යාළ කියනවා මේ වැඩපිළිවෙල මේ හරි ආකාරව සිද්ධ වෙලා නැහැ කියලා. ආයෙ හරවල යවනවා ගෙදර. ඉතින් අපි මේ ගෙවල් වල සෑහෙන්න ප්‍රශ්න. මොකද මේ මේ ළමයි එක්ක අපි සෑහෙන දුකක් විඳිනවා මේ අවස්ථාවේ. ඔබතුමාගෙන් ඉල්ලන්නේ ජනාධිපතිතුමනි අපිට කොහොම හරි මේ දේ ලබා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. එයි යන්න දෙන්නේ නැත්තේ? මේක මම හිතන්නේ යාළා මේ මොකක් හරි යාළම මේ වැඩපිළිවෙල කරගෙන ඇවිල්ලා වැඩපිළිවෙල බියුරෝ එකේ අය වැඩපිළිවෙල කරගෙන ඇවිල්ලා මෙතන අතරමඟ නතර කරලා තියෙන්නේ. අතරමඟ නතර කරලා අපි දන්නේ මේ කතන්දරේ මොනවද කියන්න. මේ මොකද මේ මේ අපිට එහෙම දෙයක් මුලදී කිව්වේ නැහැ. මෙයාලා මේ මෙච්චර මේ ළඟටම ගෙනල්ලා අපිව දැන් අතරමං කරලා තියෙන්නේ. අපි දන්නේ නැහැ කිසිම දෙයක්. අපි දන්නේ නැහනේ. එයාලා අපි මෙතෙන්ට ගෙනල්ලා අතරමඟ නතර කරලා අපි සෑහෙන දුක මාස 6ක් තිස්සේ සෑහෙන දුකක් විඳිනවා මේකට. අපි ඉල්ලන්නේ මේ ජනාධිපතිතුමනි ඔබතුමා මැදිහත් වෙලා මේ වැඩේට අපිට විසඳුමක් ලබා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ.